ෆයිල් යට ගැහීම මේකත් මේවෙලා වෙලොක මාතෘකාවක්. කොහොමද මේ ෆයිල්ල යට ඉහරෑන විදුලි පිල්ි විසිඳුමක්සාහ අමතරාදායමත් මාර්ග ගතාදීක්‍ෂණය විශ්වසනය සේවය කල්පවැත්ම ආරක්ෂාව පිළිබඳ ඉහල වගගේ මක්දරන්නක් වෙනස්වන සංගකාර ිගන යටේ උසස් මතත්වය අමුදර වෙහ උපමග සමගින්. රයි් සෝලා ආයතනය සෝලා පද්ධතියක් ස්ථාපිත කරගන්න. ඒහන්නේ විමර්ශන මගාර ඇ මෙතනත්තින මෙතනත් මංකව ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන් ආණඩ විසි හදලතුවයෙන යම් දෝෂිත ක්‍රමවේදයන්. එකක්තමයි මංකිවර තාවකාලයකව සකස්කර නමාත්‍යංශ. ඒආඩුරන හේ මත්‍යන් අධිරනමත්‍යංශ ැතිවවෙන්නේ නෑ කුෂිරර්මත්‍යංශ ැතිවවෙන්නේ නෑන සහරමමාත්‍යංශ තියවා එක් කාලයට හදාගන්න. ඉට පසේ ඒ ඒ කාලේ වරනහේ අමාත්‍ය ශිවරයි ද අමාත්‍ය ශිර හබ කොහොමුද හොයන්නකේ ඒ දීර්ග වශෙන්ඥන ලිපිගුණු ඒ තිබ ඒවගෙන හොයන්ඩ විදියක් නෑ. එකක් දෙවනි ක්‍රමේ තමයි පහුගේ කාලය හන්තුල්ලදීපු ව්‍යාපෘති කියලන ක්‍රමය. ඉස්සර ඉස්සර දැන් පාරවල් හදන්න තිබනං Rඩක පරවල් හදන්න දෙපහ. ොර Rඩ කර හදන්න බැහැ කියලා මගනැමු කියල සමමාගමක් හැදවා Rඩකට ගන්න වැඩ. හදන්න කිය මගනි ව පාරවල් හැදුනෑන ඒගුල්ලොත් ත කෙනකුට කොන්ත්‍රාදන්න ගත්ත. එතකට දැන්තිමට දැ රාජ්‍ය ආයතනයක් තිබනට උපදේශන සමමාග කියල කන්සල්ටන් ෆාර්ම්ස් වෙනම හැදුණන ඒට සියට හයක් විත ැන කොත්‍රාත්තිකින්. ඉනට ඉදි කිරීමම්ලට වෙනම එකක් හැදුුණ. එතට අරරාආයතන පද්ධතිය නිස්ක්‍රිය කරලා වන්නම්ම ව්‍යපෘති කියයන එකක් ආාවන්ද ්‍යාපෘතිවල සවරූපදන ්‍යාපෘතිවරණ හමේ එක්ෝ ඊට පස්සේ. ඒ කටිලුවේ එක ඒ වාපෘතිීතාව ව්‍යාපෘතික දැන එක එකට යනවා ඒ කුමත් එක්ක ක්‍රියාත්මක කිරීමේදී. විනිවිධ භාවිලඳ බරපතල ප්‍රශ්නයක් මේ ප්‍රතිපත්තිමේ තීන්දු නිසා ඇතිුණයි කෙනෙ එකයි මගේ හැඟීම. අකොය හැද අනිත් ආයතන ඒවත් සැබෑ ආයතන හරි පටිපාටය හැනේවද නැතන් ඒවත් අයිතර හිතවන්තකම් මත තමන්ට ගුට්ටිය කඩා ගැනීම සඳහා හැදනු ඒවත් ඕ දැන් සමහර ආයතන තියෙනවා ඒවගේ ව්‍යාපාර කරන්න කිසිම මේ කැඩෙ. ටයිමතු න කරන්න ලත හස න ා දහරනයක් කියන්න ආර්දියක අයටත සමාගමක් හදන ඒ මනහ නිෂපා න කරන එක ලක් කළ නිෂ්පාන අනිවාරීම ආඩිය ගන්න ලද ලට වි ද කියනකන. සමහර සමාගම් තියනවා. ඒකන හදල තියනම දූෂිත විදියටට. උදාහරනයක් කිවොත් හෙම ඒ සමාගමට පිටං ගෙනක්න රුපයාා සියක කොටසක් කරගෙනවා. ඒට ආදියකෙන් රුපාල් සියයයක් දානවා. ො ලා ඩ යක ලක්ෂ හැකන අයක් දනවා ඒක ෂය කැපිටල් එකක් විර නිකුත් කරන්නන්නේ එක කොටස් හිමි ප්‍රාධන වට පත් කරන්නේ නෑ උපක්කරචීලීව එත දැන් ඇවර කරන්න යනකොට දැන් ඇවර කරන්න යනට මේ සමාගම කෝටි ගානක වත්කම් තියෙනවා. හැබැයි මේ ගොල්ලො කියන්නේ සමාගම් නීතියනුව කොට සීට සීය ඒක නිසා දැන් සමානුවව බෙදන්න ඕන හ රුපියාව සීියක් ගෙනපු එක් කියෙන කෝටිගානක් වත්කම්බලට නිීත්‍යානකුළ හිමිකම් කියන්න. බල බැ ම කිව්වේ ම මේ එකකට එකගු නෙනෑ. මමකිවේ ලෝකෙ තියෙනවා යම් අධිකරන තීන්දු තියවා මේ ඊට එහා එකන නීතියත් තියෙනවා. එකන කෙනෙකුට එකන යුක්තිය කවරහර යුක්තිය ඉල්ලන වන යා සාධරන ස්ටක කල් දතියන්නනු. එයා රුප යා සසියක් ගෙනල්ලා එයා ඉල්ලන්ඩ බෑම මේ එක මකට සමාජ සුබ සාදරන නඩුකර ලෝක දියුණග ට හිල්ල තිේ. නි ම කිව මගේ මගේ පැත්ත මගේ මගේ ටක්ක ඉන්න ැ හුරපියල් සියක් ගෙන වන ට කෝටිගනක වත් මල්ලන්න බැ එකකට හැබයි මේ දාලා යෙන්නේ හො මෙ දැම්ම මෙට අනුම තිදුන්නේ මාත්‍ය මඳලන පටන්ගැ ගේ රවු පහලකට කලින් තමයි හැබැයි ඒ පටන්ගෙන තියෙන්නෙම එක ක්‍රියාත්ම කල තියන ඒව දාපු මනිස්ු කවද ඒවයි ඉන්න කවද ව හම යි අරුණ පැහැදිලි. පටන්ගෙන තියෙන්නෙම සම්පූර්ම දෂණය බංචාව උපීම පරමාර්තගරට ම ඒවහය ගොඩනල ඒ පරමාර්තය දේශපාලකයාගේ දේ පරමාර්තය නිරධාරයාගේ ද අවසාන වශයෙන් ප්‍රතිලා බලබන්නේ දෙන්නම නෙමයිද. ඉති එකන්නේ ඒට පත් ලති මිස්ස ැලුහම වයින් අ්‍යක්ෂණල සමාජවක කවුද කිය බැලූුහම් ඒයි සහපතිවරු යයි ගමින්ද කොයි ප්‍රදේශයන්ද කාග නෑයුද කිය බැලූහම්ම ඉතාම පැහැදිලිව දේශපානක්චස් සහ දේශපානක්ෂයන්ට හිතවා. ඔන්ගේ වලල්ල ඇතුළේ ජීවත්තෙන මිනිස්සු. එතකට ඊළංඟ ඒළඟ බරපතල ගැටලුව තමයි රාජ්‍යන්ට ඔන්න නඩු පවරන්න පුළුව නඩු ොරව අඉන්න පුුව. එක දැ උදාරන ගත් තේ අල්ලස් කමස පත් කරන්නේ ජනති පතිවර නීති පපතිවරය පත් කරන්නේ ජනතිීපතිවර ඒ රජ්‍යයටඇති පාන වෙන දේව. දැන් අපි අහොන්ඳට මදදැකල තියෙනනේ සමහර මේ කැන් මේරට පුරවැැසි විදිර ගත්තත් සමහර නඩු. අධිකරණය අදී ඔප්පු කරගන්න බැරවනේේ ඒ එහ නිවරදිීද නෙවේ සදාහරනයක්විදර අපට අතීතේ මතකයි අල්ලස් කොමිසම කොමසාරරිස්වරුන් ති දෙෙන මස් සංකලනය වගේ සිද්ධි අපට හෙම අපි හඳ ලැබුණන එඩටඒක තාක්ෂණක දෝෂයක් ඒකස ඒකක් කියවෙෙන නෑ අ අර අය දෂනයට හෝ අල්ලස්සට නිවරදි කෙක් හැබයි තාක්ෂණක දෝස නිසා ලංකාවේ අඩු අයින් වෙලාතිට. ඊළංඟ කාරණී තමයි ර නති පත්තුම එතර නීති පතිවරයාට රජ හු රජනීති එටට රජයකකිවත් එහෙම මේ නඩුව තවදුරට ගෙනියන් දෙපා කියලා. හට නඩු ගෙනියන්ට බ. එතුට සහර නඩු ඔහුට ලාස්කරගම සිද්ධ වෙන. ඒ නඩු එහු නිදස් සෙලා නව ඊළඟට බලය නිසා ඒකන බයකන්න මුක්තිය නිසා ජ ප ජ පතිර වට පත් න පස්සේ. නීති පපත්තිවරැකි ොත්හ මදි කරට ගිල නැතන් ජතිපති වරගේ පාර්ශය කලින් හිට නීතිෙක් වරකිගොත්තේ හෝදන් ජනාධපති මුක්තිේ ේක්ෂාරණ කියල එතනින් හඒ නඩුව ගෙනියන්ට බැරිවෙන. එතර මේ වගේ කාරණ. එත මේ වගේ කාරණාවලට වෙන රටවල් කොහොමද කටයුතු කරලා. හිතට මම කැන රාජ්‍යක පලවෙනි දේ සිද්ධීන් පසිදුවන එක නෙබේ. පලවෙනි දේ තමයි මේ ක්‍රමවේ ද තවත් කරන්න ඕ දෝෂණය වෙන්න තිබ්. ක මේ විදියට මේ ආනු කරන ක්‍රමය දූචිනට පත්වනය කොතනින්ද. ට සහර පනත්වල අතවරට දින දල්ල අමාත්‍යවරයාට රේගු පනත සම්න්ධ දිලතින සීමමිත බලය වෙල මාතවරට සහර පනත්වල දීන බලය. එ බලය දැන්ගන්න සමාජයේ අමාත්‍යවරයා ඉස්සර වගේ මත එතකට ඒව සීම කරන්න ඔව නැ්ද ඊළඟට නඩු පැවරීම සම්බන්ධෙන් මේ අර්මංකිව අමාත්‍යංශවල ප්‍රාග්ධනය වියදම. එකැන ප්‍රාගධන ප්‍රතිපත්තින් ොතිරේ දාාරයක් ගත්තො තෙම ලංකාවේ සාමාන්‍ය විදිරගතවතේම අමාත්‍යංශයක් තමන්ගේ අමාත්‍යශ ස්ත ේන්තු අගස්ට වනකට හදලිවර කරන්නු මෙන්න මේ තමයිම ප්‍රාගධ න ේෂාවන ාජ ප්‍රතිපත්ති ති දැ. N බලට පත්තිනවට ිනිස්ස චන්ද දෙයන දුන්නා කියලා සලකන්නේ ඒ ඒ ප්‍රතිපත්ති තින කරුණුවට. තොරේ ඒ ප්‍රතිපත්ති අනුව එක මාර්ග ගැනමොකක්ද ප්‍රවාහණය ගැනමකක්ද. ඒ කිය අනුව තමයි අමාත්‍යංශය හදන්න ඕන තමන්ගේ වාර්ෂික සැස්ම ට ඒ සැලස්ම හැදුවහම එක කොච්චර කැපිටල් මේ ප්‍රාග්ධන වියදමක් ඕනද මූලද කුුණරාවර්තනොච්චරති කෙලලා අගෝස්තිනට ඇවහම බාණ්ඩාගාරය ඒ අනුව බලලා දෙන්න පුළුවන් ප්‍රමාණය වෙන් කරන්නෝ ඒ එක තමයි ක්‍රමවේද. ඒ හැබැයි අපේ රටේ එතකට අපේ රටේ කොහොමද අධ්‍යාපනයට වඩා මාර්ගම ප්‍රමුකවෙන්නේ. සෞඛකට වඩා මාර්ගමප එකන මාර්ග බලට ඇයි සයට පොනස් අටක් හැම අවුරුත් දහයක්ත් එස්සේ න්න. ඒගේ විදිට ලංකායි මාර්ගපද්්‍යදේ සකස්සලලා තියෙනවාද.ඒකන්නේ බැලේෂාවේ අධි වේග මාර් කිලමිට යන වියදම කියද ඉන්දාව ිලමිට ය වියදම කියද ලංකාවේ ලොක විවරත හොනකි නට බලන්න පුලුවන්න්නේ ඇයි එහෙම වෙෙන්න්නේ. ඊ ලඟත හැම රජයක්ම මට මතකයි ලෝක තියෙනවා තව ප්‍රම්පාදන ක්‍රමයක් ඒකට කියන්නේ තරංකාරීන්නවන අන්සල සිට කියන්න. තරංකාරරින්න වනිකන ප්‍රපෝසල්ල එකක් හම ඒමත් ගන්න ඒෙමත් ක්‍රමයක් තියෙනවා. හැබයි ලංකාවේ. ඔය තරංකාරිීනෝන මිල කැඳවීීමම් ක්‍රමය අතිශය දූෂිත විදිරතමයි ක්‍රියාත්මකුණේ. එතකට ඒකදදි මටකහොඳට මතකයි. හැම අණ්ඩුවක්ම බලට පත්්‍යෙනකොට. න පලවෙනි කැබිනට් එක තම පේරක තමයි මේ අපි ආවහම අපේ රජය අරතේ මේ වගේ කරණ නැයි කියනක. හැයි ඔුගේ තුන්මිනි අමාත්‍යමන්දලේ දම් ඒ තමයියන් ිතෙක් ක එහමතම වනේ එතකොට ඒක එක්තර දූෂිත ක්‍රමයක් එකට ලංකාවේද උදාහරණයක් ගත්තොත් හෙම ඒ ඒක යන්නේ දැ එතඩක අප යම් පාලමක් හදන්න මේකට යන්න මිලියන හාර්සි යන එතකොට ඒකට තනි යෝජනාවක් එන්නේ ඒ සමාන වන්න බොහවෙලාට අපේ ඉංජේරු ඇස්තමේන්ටවේ ියදමට මේකට සීයට දහයක් විස්සක් වැඩිවිෙනෝන සියට විස්සක් වැඩිවුණනා කියැන්නේ මිලියන ගානක් එකන සීයටට එකක් කියැන වලකු වවි්‍යාපෘතියක මිලියන හාර පන්සයා එකන මේක නෙගෝෂ දෙගුලු සාකච්ඡා කරන කොට සියට එකක් අඩුරනා කියැන්නේ මිියන හාරසිය සියට දහැකඩු කරනා කියැන මලියන හාර දහ. එතට මේවට සාකච්ඡා කරනකොට පත්කරන පුළුවන් කෞුද එකන්නේ. එකන උදාහර මං කියන මේ රටේ තමන්ට ඕඩ ඕනය පත් කරගතුත් මොකද වෙන්නේ. සැකන හරියට නෙගොවිෂේයට් කල අඩු කරන්න පුුවන් එක්නෙක්ද එම නත්තං පාර්ශයක මිලදී ගන්න පුළන්ක්කනෙක්ද පත්වන්නේ කියන එක. එහෙම නොත්තේ හෙ සියයට විශ්සක් වැඩියක සයට පහලෝකින් නවත්තරවාද සයටට දහකින් නවත්වනවාද කියන එක. ය හරි ප්‍රශ්න.